ගාන තෝරලා දෙන්න මටනම් මේක හරි පැටලිල්ලක්. මේ ගානමනේ මම ගිය සතියෙත් කියලා දුන්නේ. ඔව්. ඒත් මං ආයි තවන් යනකොට මේක අවුල් වුණා. මනි. ඔයාටත් විභාග ජීරණේද? මේ මල්ටරයා හොල්මන වගේ කතා කරන්නේවත් නැහැ. අන්න අර බෙල්ලේ ඔයයි. අන්න රාජම් වෙනවා. ආ රාජම්. පන්දියට වෙලාවට එනවා විතරයි මේ දවස්වල. ෂා. විභාගෙට එන්න පුළුවන් ප්‍රශ්න ටිකක් දැනගන්න පුළුවන් නම් කවුරුත් අයන්නේ ඒකයි. ඒත් කවුරුත් ඒක දන්නේ නැහැ හරියට. ඈ. ඇහුනේ නැද්ද බෙල් එක? යනවා යනවා පන්දියට. යනවා යනවා ඉක්මනට යනවා. අනි, එයාලන් දන්නව එන්න ප්‍රශ්න ටික ෂුවර් එකට. කවුද එයාද? ඒ අපේ ඉස්කෝලේ පියන්නේ. ඕ. එයා තමයි ප්‍රශ්න පත්‍රේ ටයිප් කරන්නේ. අපි යා. යයා. මොකද මේ? මම මේ මනි ෆස්ට් ඒ ශ්‍රේණියේ. ආ මන් දන්නවා. මේ ගෙදර යන ගමන් හිතුණා මේ වම්බොටු ටික දීලා යන්න. ආ වම්බොටු. ආමෙන ලුණු ගෙඩියක්. බොහොම ස්තුතියි. මේ මැස්සෝ ඇස්වල වහන්න දෙන්න නරකයි. ඇස් උදාව හැදෙනවා. ඒකට ගාන්න ලුණු හොඳයි. පොඩි කැල්ලක් ඇතුළුවම කොහොම හරි. එහෙමද සර්? පරීක්ෂණයට තවත් සුමානේ නේද තියෙන්නේ? ආව් තව සුමානේයි තියෙන්නේ. ආව් මම අද බාර දුන්න දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ටික අච්චු ගහලා. අර මීට පස්සේ ලොකුම ලුණු තෝරලා ගෙනත් දෙන්න දැනගන්න ඕන. ආ ලොකු ගෙඩි තෝරලා ගන්න ඕන. ගේන්නේ ඇස නරකේ වගේ ඉන්නේ. මට මේ විභාගය ගැන හිතර කරදරයි. ඒකයි මේව ගෙනාවේ. ඔබ හොඳට පාඩම් කළොත් පාස් වෙයි. නෑ සර්, මම විභාග වලට බය නෑ. ඒත් මේ සැරේ ඒ වගේ නෙමෙයි. මට රැහැට නිින්ද යන්නෙත් නෑ. මේ බලන්න පාඩම් කළා මගේ ඇසොත් රතු වෙලා. මට ෆස්ට් වෙන්න යෝනේ. ප්‍රශ්න ටිකක් දැනගත්තොත්. ඈ මම ඔක්කොටම උත්තර දෙන්නම් සර්. ඒත් එන්නේ නැති ප්‍රශ්න වලට පාඩම් කළා වැඩක් නෑනේ. ප්‍රශ්න ඔක්කොම දැනගන්නම ඕන. ඒත් සර් විභාගෙට එන ප්‍රශ්න දන්නවනම් කරදර අඩුයි නේද? ප්‍රශ්න මොනවද කියලා මම කොහොමවත් දන්නේ නැහැ. සර් දන්නේ නැත්තම් කවුද සර් දන්නේ? මම දන්නේ නැහැ. අනේ දෙයියන්ගේ නාමෙන් කියන්න සර්, මගේ හිතට හරි දුකක්. මේ පාර මම ෆේල් වුණොත් මගේ මාව එලවල දායි මල්ගුඩියෙන්. ගණන් හදන්න ඕන නම්, පාස් වෙන්න ඕන නම්, හදලා පුරුදු වෙන්න. ප්‍රශ්න වලට උත්තර දෙන්න. හොඳයි. අර ඉංග්‍රීසි කරදර වෙන්න ඕනද? හැම පාඩමම කියවන්න. මම කියවනවා. පාස් එක භූගෝලයේ. භූගෝලයේ. මම පොකම අඳින්න ඉගෙන ගන්න. ලුණු ඕනේද? මොනවද ඔය අඳින්නේ මලි? සාමි, මම ඉන්දියාවේ සිටියන් දෙකයි, අප්‍රිකාවේ දෙකයි, යුරෝපේ හතරක් ඇඳලා. ඇට්ලස් එකේ සේරම මැප් ඇඳලා. ආ. ඊ වැඩි කරන්නේ හේතුවක් ඇතුව මම විභාගෙට එන ප්‍රශ්න ටිකක් දන්නව වෙන්න පුළුවන්. කාටවත් ඔක් කියන්න එපා. මට පාරවදී ගුරාගෙන්. ඇත්තට? බලමු. ආ බොහොම හොඳයි. Good boy.
කවුරුද? කවුරුද? මොකද සාමි? සාමි මොකද උතුර කරන්නේ? උඩට එන්න. ඇයි? මොකද වුනේ? මුකුත් නෑ. දෙන දෙන්න මේ දෙන්න. ඒ කතා නැත්තේ. අන්න ගෙවම කතා කරන්නෙම නෑ. කිසිම උත්තරයක් නෑ. මේ මොකද්ද? වයිට් පේපර්, ඉන්ක් පෑඩ්, ඇඩිෂනල් එක්ස්පෙන්සස්. මේ ටිකට රුපියල් 8ක්? මොකද්ද මේ? වාර්ෂික පරීක්ෂණයට ඕනේ බඩු. පරීක්ෂණේ? විභාගෙ හෙට ඒත් ඔයා ඇවිද ඇවිද ඉන්නවා. මොකද්ද මේ ලයිස්ට්ුවේ තේරුම? ඔයා හිතනවද රුපියල් 7 අහසින් කඩා වැටෙනවා කියලා? එහෙනම් ඕන දෙයක් ගෙනියන්න. ඒ තාත්තා ගාව ක්ලිප් නෑනේ. අන්න ඒකයි වැඩේ. ක්ලිප් ඕනේ නෑ. මේ මොකද්ද? පෑඩ්. පෑඩ්? මොකද මේ? ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ මේස නැද්ද? අම්මා, අපේ කාලේ නම් ගල්ලායි තිබුණා එච්චර. දැන් කාලේ ළමයින්ට පෑන්, පෙන්සල්, කඩදාසිත් ඕනේ. කඩදාසි තියලයන් පෑඩ් ඕනමද? මාක්ස් නම් අපිට වඩා අඩුයි බොහොම. ඔච්චරක්මට ඉවර කළාද? ඔව් සර්. Are you quite sure? Yes sir. කුඩා දරුවනි, අපි තවත් අවුරුද්දක අධ්‍යාපන කටයුතු අවසන් කළා. දැන් මේ ජුනි 19 වෙනකල් ඉස්කෝලේ නිවාඩුව. අමතක කරන්න එපා, පාඩම් කටයුතු අතපසු නොකර ඔබට දී ඇති හෝම්වර්ක් ගෙදරදී සම්පූර්ණ කරගෙන එන්න. ඔබ සැමදෙනාට විභාගෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්න කියලා ආශිර්වාද කරනවා. දැන් මා සමග කියන්න. We thank thee. We thank thee. Almighty God. For all the benefits, all the benefits thou hast conferred upon us. Oh my God, I love thee with all my heart, and above all things. අනේ සර්, ඊයේ මං පිළිකන්නේමයි වැඩ. ආහා, ඕක තමයි හැමදාම කියන්නේ. ඊයේ වැඩට නොවෙන කිසිම හේතුවක් නැහැනේ ඔහෙට. යනවා වැඩ කරනවා. දිවියනේ, උසාවි වලටත් නිවාඩු දීලා. ඔතන ඉක්මන් කළොත් හොඳයි. තව පෑයෙන් වැඩි වර කරන්න ඕනේ. සාමි, කොහෙද යන්නේ? කොහෙවත් නෑ තාත්තා. ඊයේ මේ වෙලාවට කොහෙද හිටියේ? මෙහෙම තමයි. මට බොරු කියන්න හදන්න එපා. ඊයේ මේ වෙලාවට මෙහෙ හිටියේ නෑ මං දන්නවා. අද කොහෙවත් ඉලීටියෙම යන්නේ. ඒක හොඳයි කිව්ව එක. දවසේ 30ම අවුවේමයි මේ ළමයා. දැන් ළඩ වෙලයි නවතින්න ඔයා. යමු. කූ පොඩි පුතා අම්මා ළඟ.
පොත් දවස් ගානකින් අල්ලලවත් නෑ මෙයා. නිවාඩුවෙත් පොත් කියවන්න ඕනේද? මොකද දැම්මම හිතන්නේ BA පාස් කළා කියලාද? ඒත් තාත්තා කිව්වේ. මොකද කිව්වේ? විභාගයෙන් පස්සේ පොත් කියවන්න ඕනේ නෑ, ඕනි තරම් සෙල්ලම් කරන්න කියලා. ඉස්සල පොත් පිහදාලා මේසෙ උnder අස්කර ගන්න ඕනේ. මොකලුවෙක්? විසිකරන්න. විසිකරන්න. විසිකරන්න නේද කිව්වේ? විසිකරන්න. මොකද ඔතන කරන්නේ? ඔච්චර යනවද මකුලුව විසිකරන්න? නෑ තාත්තා. විසිකලාද? දැන් සුද්ධ කරන්න. හා හා, ඔහොමද සුද්ධ කරන්නේ? රෙදි කෑල්ලක් ගෙනත් පිහදාන්නකෝ සාමි. ආච්චි අම්මා, මට රෙදි කෑල්ලක් දෙන්න ඉක්මනට. මම රෙදි කෑලි කොහෙන් හොයන්නද? මාත් කොහෙන් හොයන්නද? නිවාඩුවෙත් පොත් කියවන්නලු. මේ නිවාඩුවේ තේරුම් නැහැ. මොකද උනේ සාමී? ආච්චි අම්මා, අර තාත්තට වැඩක් නැත්තම් ඇයි ගීම් බුදියන්නේ නැත්තේ? අර රෙදි කෑල්ල හොයාගත්තද? නෑ, මම අම්මගෙන් අහන්නම්. මා බාල කාලේ අම්මාගේ කුලේ ඇයි අම්මේම කලේ? තාත්තට මම ගැන දොස් කිව්වේ. මම මොනවද අම්මට කිරුවේ? දෙන්න රෙදි කෑල්ලක් ඉක්මනට. මොකටද රෙදි? පොට්ටික සුද්ධ කරන්න. තාත්තා කියන පොත් පිළිදාන්නලු. නිවාඩුව ගත කරන්න හොඳම විදියනේ. මට ඕවා කරන්න වෙලා නැහැ. වෙලාවක් නැහැ. ඒ සාමි, ඔය පුතාගේ නැපියේ සාමි රෙදි ගෙනාවා. ගෙනාවද? හා, පිළිදානෝ. ඔතන පිළිදාලා මදි. මකුළු හැම තැනම. මෙතනත් පිළිදානෝ. ගණන් හදනෝ. මොන අභ්‍යාසෙද? 9 වෙනි පිට 5 වෙනි පාඩම. මේක කිසි කමකට නැහැ. පෙටියෝ. ධන්නවද කරපු දෙ. පුතාගේ නැපිය අරන් ආවනේ. මේ ගෙදර වැඩ නම් කිසිම කමකට නැහැ. කොච්චර කුවතක් නැහැ ඔයාට. පුතයි තාත්තයි දෙන්නම එකයි. ඔහෙ ගුරේද තමයි මේ සේරම. ඔයා ගැන අම්මා කියන්නේ නැත්ද? දැන් හැදෙන හැටි හොඳ නැහැ. ඔක ලියනෝ. සාමි! සාමි! රාජම්! සාමි! උඩට නගින්න! මලි, මෙන්න. ආ, යන්. මලි, කොච්චර දුරද කියලා තැන? තව වැඩි දුරක් නෑ යන්. මට මාසියෝ. මගේ කකුලුත් ක කියනවා. දැන් හැතැම්මක් විතර. මේකොල්ලොත මගේ වීරසෙබෙල්ලු. දැම්මම මහන්සි. ඉන්නේසර ඕක කිව්වනම් පික්නික් එක ගන්න තිබුණා අල්ලපු ගෙදර. දැන් පැය භාගයක් විතර ඇවිද්දා. ඒකනේ, ඒත් කිව්ව බලකොටුව නෑනේ. ඔව්. රාජම් මට හරි බඩගිනි. යන්, මටත් හරි බඩගිනි. මෙතනින් ඉඳන් කමු. රාජම් මොනවද ගෙනාවේ? බීර. ඔයා අච්චාරු. අච්චාරු කොහෙදින් බලන්න? මනි, ඔන්න මේ කොටි එකේ අඩි ලකුණු. කොටි එකේ? නෑ නෑ, කොහොමද ඔයා දන්නේ? මගේ මාමා කිව්වා මේ හරියට වල් කොටිලු. වල් කොටි? කොහොමද මාමා දන්නේ? එයා කැලෑ ඔෆිසි. මෙන්න කටු. රාජන්, මස් කැලිත් තියෙනවා. විසිකන්න ඕක. විසිකන්න මණි අපි දුමු. කටු කැල්ලටත් බය. වීරයෝ.
කොහොමද මම කිව්ව බලකොටුව? මේකත් බලකොටුවක්ද? පිටිසේරම කැඩිලානේ. ඉන්න ඇති. ඒත් මේක ලොකු බලකොටුවක් ඒ කාලේ. කොහොමද ඔයා දන්නේ? මගේ මාමා කිව්වා. ඉතිහාසයේ හැටියට මල්ගුඩියේ රජුයි දේවී හිටියේ මේ බලකොටුවේ. ඒගොල්ලන්ට සියලු දේ තිබුණලු. රත්තරන්, සෙබළු දහස් ගණන්, අලි, ආස්සයෝ, කඩු, කෙල්ල හැමදේම. සර්ජන්ට් සාමි, සර්ජන්ට් මනි, මා සමගෙනු. කමින් සර්. නගිනයි බහිනයි මේක කිසි තේරුමක් නැහැ. කටවහනු. ආ නෑ, නියඩවනු. සර්ජන්ට් මනි, අපේ රාජධානියේ වැසියන් සතුටින් පසුවෙද්ද? නෑ සර්. අපේ නැගෙනහිර පළාතේ සතුරන් නමට පාර දීමට සැරසෙයි. මොනවා? කුම්බම් රට වැසියන්ද? එහෙමයි සර්. සුවමිනි, කුම්බම් සේනාව එනවා. සර්ජන්ට් මනි, අස්වැයෝ ගේනු. හොඳයි සර්. ගේනු. ඉක්මනට. ඉක්මනින්. ඉදිරියට යමා. ජා. ජා. පිස්සු අසේනේ මට අවුලේ. ඉදිරියට. ඉදිරියට. ගයි කඩුව එන සන්නට කපුව බිම එම්බල දුස්සේ. බඩ කුස්ස. ආ. ඉදිරියට. ඉදිරියට. සර්ජන්ට් සාමි, වහාම සතුරාට හි පාර දෙනෝ. දුන්නා. දුන්නා නෙමෙයි වැටුන අයියෝ මගේ කොන්ද. යා. අද මද තමුද. ඇටි. ස්වාමිනි, මම කුම්බම් වල රජා පරාජය කළා. මෙන්න කුම්බම් වල රජා. නීචයා, දුෂ්ටයා. සර්ජන්ට් සාමි, හිස්සද සාදමනු. හා සර්. ඒව කැත වැඩනේ පව්. කපන්න මොනේද? හා. ඒවයන් පලන්නේ. මේකව අපි විසිකරමු. ඕක පැනලා ගියොත් කරන්නේ මොකෝ? හොඳට සැලකිය යුතු ප්‍රශ්නයක්. ප්‍රශ්න විසඳනකන් අපි මේකව බන්ධනාගාරයට දාමු. බන්ධනාගාරයට? අර. යනවා. යනවනේ නම් රාජා අනනේ. සර්ජන්ට් සාමි, රජාට මොකද උනේ? රජා අමතක කරන්න රාජම්, ඒකේ භූතයෝ එක්කලා දෙන්න නෙවෙයි, පුරුදු පිටින් භූතයෝ. මොනවා භූතයෝ? තාන